ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුභම සුබෝදෑසනක් ලේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදයෙන් අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්නට ඔබටත් මටත් දෙවනස දුන්නා වූ මේ මහත් කරුණාවත් අනුග්‍රහයත් නිසා දෙවනසට ප්‍රශංසා කරනවා. හොඳ වෙනද වගේම අද දවසේත් අපි දෙවනසගේ වචනය යම් කාරණාවක් බලන්චනවා. අපි බලමු 1 කොරින්තිය පොතේ 15 පරිච්ඡේදයේ 19 පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලාපොරොත්තුවක් තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තේය. මේ ස්ථානයේ තුල පාවුතුමා යම් කාරණාවක් ඔබගේ මගේ ජීවිතේ එළිදරව් කළා. මේ ස්ථානයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලාපොරොත්තුවක් තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තේය. තේ නිසා අපි තේරුම් ගන්න ඕන එකම දේ, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට බලාපොරොත්තුවක් තිබෙන්නේ මේ ලෝකයේ ගැන පමණක් නෙවෙයි. ඉන් එහා ගියපු සදාකාලික සැලැස්මක් දෙවියන් වහන්සේට මනුෂ්‍යන් කෙරෙහි තිබෙනවා. තාමේ ඔබ මේක තේරුම් ගත යුතුයි. මනුෂ්‍යයා කියන්නේ කාලයක් තුල ජීවත් වෙන පුද්ගලයෙක්. මනුෂ්‍ය ආත්මය සදාකාලිකයි. නමුත් ශරීරයක් තුලට මනුෂ්‍යව ඇතුල් කර පසු මේ ශරීරයේ මේ පොළොවේ ජීවත් වෙන කාල පරාසයක් තිබෙනවා. ඒ කාල පරාසය තුල ඔහු ජීවත් වුණ පසු නැවත මේ ශරීරයෙන් අයින්ව ආත්මය යම් තැනක ජීවත් වෙන්න යනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන එකම දේ, හැබැයි මනුෂ්‍යව ජීවත් වෙන්නේ ඕන් මේ ශරීරයේ ඉන්නකන් ඕන් හිතනවා අපි සදා කාලයටම මේ පොළවේ ජීවත් වෙන්න යනවා කියලා. ඒ නිසායි මනුෂ්‍යව ජීවත් වෙන්නේ අන් මනුෂ්‍යගේ හදවත් තේරුම් ගන්න නැතුව. දුෂ්ටකමින් එතකොට ඔවුන් නපුරුකම් තුල ඔවුන් ජීවත් වෙනවා. ඔවුන් දේවල් එකතු කරනවා මේ පොළොවේ සදා කාලයටම තිබෙන ලෙස. ඔවුන් කැමති නැ කිසි දෙයක් තව මිනිස්සෙක්ට දෙන්න. ඔවුන් කැමති නැ කිසිම දෙයක්. ඒ නිසා ඔවුන්ගේ දේවල් ඔවුන් වැඩි කරගන්න තව මිනිස්සෙක් උනත් විනාශ කරන තැනකට ඔවුන් එනවා. ඔවුන් හිතනවා අපි මේ පොළොවේ සදා කාලයටම ජීවත් වෙනවා කියලා. නමුත් ඔබ තේරුම් ගත යුතු එකම දේ, ඔබ සදාකාලික පුද්ගලයෙක් නෙවෙයි. ඔබ ශරීරයක් තුල සිටිනකම් සදාකාලික එකම කෙනා දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ කාලෙට ඉහෙලින් සිටමින් උන්වහන්සේ සියල්ල දන්න දෙවියන් වහන්සේ. ඒ කාලය තුල ජීවත් වෙන්නේ කාලෙට ඉහෙලින් උන්වහන්සේ සදාකාලය තුල ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබව නිර්මාණය කරපු වේ සදාකාලික දෙවියන් වාසේ දන්නවා ඔබගේ ජීවිතයේ තත්වයන්, ඔබගේ ජීවිතයේ දෙන වාතාවරණ වාසේ දන්නවා. අපි බලමු දේශනා කාර්යා පොතේ 3 පරිච්ඡේදයේ 11 පදය ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයේද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. එහෙත් පටන් ගැන්මේ සිට කෙලවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්න බැරිය. ආමෙන්, හාලෙලූයා. මේ ස්ථානයේ තුල ඔබගේ ජීවිතයට ජඹුරු එළිදරවක් උන්වහන්සේ දෙනවා. මේ ස්ථානයේ උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. ආමෙන්, හාලෙලූයා. එහෙනම් ඔබට විවිධ කාල පරාසයන් තිබෙනවා.
මේ පොළොවේ ජීවත් වෙන්න ඔබ සමහර කාරණා තුල ඔබ ගමන් කරනවා ඇති, සමහර ප්‍රශ්න තුල, සමහර වේදනාවන් තුල ගමන් කරනවා ඇති. නමුත් ඒවා කාලයක් පමණ තිබෙන, ඒවා ඔබගේ ජීවිතයේ සදාටම තියෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒවා යම් කාලයක් තුල තිබිලා ඒවා ඔබගේ ජීවිතෙන් අයින් වෙනවා. ආමෙන්, හාලෙලූයා. මේ ස්ථානයේ කියනවා උන්වහන්සේ ලෝකයේ ද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. මේ ස්ථාන ඔවුන්ගේ උන්වහන්සේ ලෝකයේ ද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. ආමෙන්, හාලෙලූයා. අපේ ආත්මයේ ඇතුලේ උන්වහන්සේ සදා කාලයේ තැන්පත් කර තිබෙනවා. ආමෙන්, හාලෙලූයා. එහෙනම් දෙවියන් වහන්සේ අපි අඳුන ගමු. උන්වහන්සේ යම් බලාපොරොත්තුවක්, යම් සලස්මක් ඔබට මට දුන්නද, ඒ බලාපොරොත්තුව සදාකාලිකයි. උන්වහන්සේ ඔබට මට දුන්න ගැලවීම එක සදාකාලික ගැලවීමක්. මේ පොළොවෙන් අපි අයින් වෙලා, මේ ශරීර කූඩුවෙන් අපි අයින් වෙලා, අපි දෙවියන් වහන්සේ සමග සදාකාලට අපි ජීවත් වෙනවා, ප්‍රීති ස්ථානක ජීවත් වෙන්න යනවා. ඒ නිසයි දෙවියන් වහන්සේ එකම ජාතක පුත්‍රයා මේ පොළොවට එව්වේ. ජේසුස් වහන්සේ මැරුණේ අපිව මේ පාපයෙන්, මේ අන්ධකාරයෙන්, මේ වහල් කමින් ගලවන පිණිසයි. ආමෙන්, හාලෙලූයා. එනිස ඔබ තේරුම් ගන්න, ඔබට දී තිබෙන බලාපොරොත්තුව සදාකාලික එකක්. ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ, උන්වහන්සේ සත්‍යතාවයේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ කාලයට ඉහළින් සිටින දෙවියන් වහන්සේ නිසා ඔබගේ ජීවිතය වෙනස් කරන්නට උන්වහන්සේ හැකියාව තිබෙනවා, උන්වහන්සේ බලය තිබෙනවා. ඔබ අඳුනගත් උන්වහන්සේව, උන්වහන්සේ ඔබ තේරුම් ගන්න. සමහර ප්‍රශ්න ඇති අද දවසේ ඔබගේ ජීවිතයේ ඔබට විසඳුමක් නැහැ වගේ ඔබට පේනවා ඇති. නමුත් මේ ස්ථානයේ කියනවා ඒ කාලයන් තුල දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය තබලා තිබෙන බව. ඒ කාලයන් පහු වෙලා යනවා. ඔබ ඔබගේ අතීතයේ දෙස ඔබ බලද්දී හැම කාල පරිච්ඡේදයක්ම ඔබ පහු කර තිබෙනවා. සමහර ප්‍රශ්න තිබුණා ඒ අතීතයේ, ඒවා නිසා ඔබගේ ජීවිතේ නැති වෙයි කියලා. නමුත් ඒ කාල පරිච්ඡේදයන් ඔබගේ ජීවිතේ කෙමින් කෙමින් ගමන් කර අද දවසේ අලුත් කාල පරිච්ඡේදයට ඔබ ඇවිත් තිබෙනවා. හේතුව කාලයේ සැලසුම් කරපු දෙවියන් වහන්සේ කාලය ගැන දන්නවා. ඒ නිසා ඔබ මා මේ විශ්වාස කරන, ඔබට මට ගැළවීම දුන්න මේ දෙවියන් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ. ඒකයි කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේද 19 කිව්වේ. අවසානට කියනවා අපි මේ පොළොවට පමණක් සීමා වුණු සෙනගක් නම්, අපේ බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම්, අපි මනුෂ්‍යන්ට වඩා අනුකම්පා ලැබිය යුතුම් බව ලියවල තුල සඳහන් වෙනවා. එහෙනම් අපි මේ පොළොවට පමණක් සීමා වුණු ගැලවීම බලාපොරොත්තුවක් නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ ඔබට මට දී තියෙන. උන්වහන්සේ සදාකාලික බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා අපි සදාකාලයේ තු අපි ජීවත් වෙනකොට අපි උන්වහන්සේගේ වචනයට අපි කී කරුවෙමු. අපි උන්වහන්සේගේ වචනයට අපි ඇතුල් වෙලා අපි උන්වහන්සේට අපේ ජීවිතය අඹහන්න දෙමු. උන්වහන්සේ ඔබගේ ජීවිතය දන්නවා. කළ යුතු දේ, නොකළ යුතු දේ, ඉවත් කළ යුතු දේ, ඇතුල් කළ යුතු දේ උන්වහන්සේ දන්නවා. අපි උන්වහන්සේ ඉඳහරමු. අපේ ජීවිතේ ගොඩනගන්න, අපේ ජීවිතය අඹහන්න අපි උන්වහන්සේ ඉඳහරමු. හාලෙලූයා. ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ එළිදරව් කම් නිසා අපි ඔබට ස්තුති කරනවා. මේ උදෑසන කාලය තුලත් මගේ ස්වාමීනි, ඔබ වහන්සේගේ සත්‍යතාවය අපිට දුන්නා. ප්‍රියනේ, ඔබ වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට දුන්නා වූ මේ ජීවිතය, මේ බලාපොරොත්තු එක සදාකාලික එකක් නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. අපි ඔබගේ දරුවෙක් වීම මේ පොළොවට පමණක් නෙවෙයි, ඒක සදාකාලට අපි ඔබ සමග ජීවත් සිටින බව ඔබ වහන්සේ මේ උදෑසන අපිට එළිදරව් කළ නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ සැලස් මනුව යනබගේ කැමැත් අනුව මේ පොළොවේ ජීවත් වෙන අපේ කිනාට උපකාර කරන, ඔබගේ වචනය තුළ ජීවත් වෙන්න එන අභියෝග, එන ප්‍රශ්න, එන පීඩාවන් තුළ ස්වාමීට මූණ දීලා ඒවට නිර්භීත ලෙස ගමන් කරන්න පුළුවන් ශක්තිය ස්වාමී අපි එක්කිනෙක කන හදවත් මත තබන්නේ කියලා අපි යාඥා කරන ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් අපි පුරවන්න, ඒ සැලස් මනුව තුළ අපි ගෙනහන්න, ඒ සදාකාලික බලාපොරොත්තුවට ස්වාමීනි අපි ඇතුල් කරමින් අපේ ජීවිතය අලුතින් අඹමින් අපි ගෙනහන්න ස්වාමීනි. ඒ බලාපොරොත්තුවෙන් අපි අහක් වෙන්නේ නැතුව යක්ෂයාගෙන හැම දුරවල සැලස්මක්ම අපි ජීදී අයින් කළා. සදාකාලික ඔබ සමග ගමන් කරන ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබගේ කරුණාවෙන් අපි පුරවන්න කියලා මේ උදෑසන අපි ඔබගෙන් ඉල්ලනවා ස්වාමීනි. ඒ වගේ තාත් අපි යාශනා කරන්නට නම් උදෑසන කාලය ස්වාමීනි මේ හැම කෙනෙක්ම ජීවිත ඔබ ඉදිරියේ තබලා ස්වාමී විවිධ ව්‍යාපාර රැකියාවට යන්ට යන විවිධ රාජකාරි සදවම් පිටත් යන්නවා ස්වාමී කුෂිකර්ම උදෙසම් පිටත් යනවා. මේ හැම ජීවිත ඔබ වාසය අතගසන්නේ
යානි වැඩිමහල්ලා සිට කුඩා දරුවත එක්ක ඔබ වහන්සේගේ රැකවරණයට යටත් කරන අප යන ඔබගේ දිව්‍යමය සුවේ දිව්‍යමය සමාදානය හැම ජීවිතයක් මතම නිදහස් කරන්න කියලා යේසුස් වහන්සේගේ නාම තියානනි. අද දවස ආශිර්වාද වූ දවසක් කරන්න. වෙන එකට ආශිර්වාද කරන අත්වල පළට ආශිර්වාද කරන පියන උන් කර හැම දෙයක් මතම සිටින්. වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවන්න කියලා මම යාශනා කරනවා. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.